ඒ නාමරූප ගැන ඔන්න විස්තර කරනවා. කතමංච භික්කවේ නාමරූපන් මහනිනි නාමරූප කියන්නේ මොනවාද වේදනා විඳීම සං්ඥා හාදුනා ගැනීම චේතනා කර්මය පස්සෝ තුනක එකතුවීම මනසිකාරෝ මනසය වැඩට යොදවීම මේ පහට තමයි බුදුරජාණන් වහන්සේ නාම කියලකිෙවේ. ඉඩං උච්චති නාමං මේ නාමයැයි කියනු ලැබේ. චත්තාරෝචච මහා භූතත් සතර මහා භූතත් සතරමහාභූතකිවේ පටවී ආපෝ තේජෝවායෝ පටව ආපෝතීජෝවායෝ මේ සතර්මාභෝත කියලා කියනෙ මිස් ශරීරය කොටස් ගනය පටවිධාත කියීමනවද කෙස් ලොමආදී කොටත් ආපෝධාතකිවේ සෙම සොටු ආදී කොට වායෝධාතකිවේ ආශවාස පාසාස ආදී කොටස් තේයෝදාතකිවේ ඔව කඩබොනිව පැසෝනවා සරිගරයේ රස්්නිගති මේවා. මේ පට් සතර මහදහතු කියලා අපිමිත්තන අදහස් කරන්නේ නාමරූපත් එක්ක සම්බන්ධ වෙලා තියෙන දේවල් නාමරූපින් බැහැර දේවල් නෙමේ. දැන් අපි ගතතුත් මේ ගොඩනැගිල්ල නාමරූපට සම්බන්ධ ද නාමරූපින් බැහැරද. නාමරූපින් බැහැර මේ ගොඩනැගිල්ල මේ ගොඩැගිල තියෙ නාමයක් නෑ මකද තියන්නේ රූපයක් විතරයි. එතකොට යම් තැනක නාමරූප තිබ්බොත් එතන මොකද තියෙන්නේ එතන ඇස තිබේ යම්තැනක නාමරූප තිබ්බොත් එතන කන්න තිබේ යම්තැනක නාමරූප තිබ්බොත්, එතන නාසේ තිබේ යම්තැනක නාමරූප තිබ්බොත්, එතන දිව තිබේ යම්තැනක නාමරූප තිබ්බොත්, එතන කය තිබේ යම්තැනක නාමරුප තිබ්බොත්, එතන තිබේ එතුකොට මේ නැතුව නාමරූප විතරක් තියන්න විදිත් නෑ එදයට බුදුරජන් වහන්සේ වදා චට්ටාරෝච්ච මහාභූත සතර මහ භූතත් චතුන්න්නංච මහාභූතාානං උපාදාය රූපන් සතර මහා භූධයන්ගේ හටගත්තු රූප තමයි එකවේ ඉඩංවෝච්චති රූපන් ඒවට කියනවා ඉීදංච නනාමං ඉදංච රූපන් ඉදංවොච්චති නාමරමි වලට තමයි නාමරූප කියලා කියන්නේ